සාධූ සාධූ සාදෝ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි විශේෂයෙන්ම මමාද මෙආකාරය පණවිඩයක් ලබා දෙන්නේ පින්වත් ඇත්තන්ගේ මේ නිවන මේ මොහොතේදීම යෝගාශ්‍රමී සියලු කටයුතු විනයානුකූලුව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රත්්‍යයක් ලබා ගැනීමටයි ශිෂ පණිවිඩයක් මෙ හිදී ම පෙන්වත් ඇත්තන්ට සිහිපත් කරනවා. මෙම යෝකාශ්‍රමය තුළදී මා ඔබගෙන් ඉතාමත් පහලින් බලාපොටොතුවන්නේ තමාගේ පෞද්කලික උවනය පද්ධතියයි. විනය නැතිතැන ධර්මතාවය නොරදින බවසිහිපත් කරගන්නන. දම්මාන දම ප්‍රතිපදා වැඩමුළුවට සහභාගීවන යෝගාවචරීෙන් සඳහා ලබා දෙන උපදෙස් මාලාවයිමි. පින්වත් ඇත්තුනි මෙම යෝගාශ්්‍රමය තුළදී දුරකථන භාවිතය සරසම්පූර්ණයම තහනම් බව සිහිපත් කරගන්න. ඔබ යෝගාශ්‍රමයට පැමිණි අවස්ථාවේදී කණ්ඩායම් නායිකයාට ඔබගේ දුරකතනය ක්‍රියාවිරහිත කර ලබා දෙන්න. නැවත එම දුරකතනය ඔබ වෙත ලැබෙනුවේ දම්මානු දම ප්‍රතිපදා වැඩමුළුව අවසාන දිනී ආපසු තම නිවසට යන අවස්සාවේදී බව සිහිපත් කරගන්. මෙම උපදෙස් ලබාදීමට අපට සිදුවන්නේ මෙ දුරකථන භාවිතය නිසා බොහෝවිට අප සියලුම දෙනාට යම්යම් අපහසුතාවන්ට පත්වීමට සිදුවන නිසා බව සිහිපත් කරගන්න. ශෝගාවචර පින්න්නතුන් යෝගාශ්්‍රමය තුළදී අන් අය සමඟ කතාකිරීමෙන් වැල කිය යුතු බව සිහිපත් කරගන්න. මෙහිදී එකිනිකා හා කතාකිරීම තුළින් අපගේ තම්මාහු දම්ම ප්‍රතිපදා උත්තරීත්තරකාරයට මහත් නීවර්ණයක් ඕන බව සිහිපත් කරගන්න. මෙහිදී ධර්ම කරනක් වෝද අන් අය සමග කතාකිරීමෙන් වලකින් යම් ධර්මගැටළුවක් ඇතෝත්. ස්වාමීන් වහන්සේ ධර්ම මණ්ඩ පෙටට වැඩම කළ පසු සුදුසු පරිදි එම ප්‍රශ්නය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න. මෙහිදී සෑම යෝගාවචරේෙක්ම කාල සටහන අනුව අනුගතවිය යුතු බව තරයේ සිතාගන්න. යෝගාාවචරයින් යෝගෝචරබහොමට පැමිණ අවස්ථාවේදී අදාළ ලේඛනෙහි අත්සන් තබ පැමිණි බවද වැඩසටහන අවසානයේදී පිටවයන බවද සඳහන් කිරීමට අත්සන් ලේඛනය සම්පූර්ණ කරන්න. සියලුම ජෝගාව්චරයින් නේවාසිකව මෙම ධර්මානු දම්ම ප්‍රතිපදා ධර්මතා ක්‍රියාවලියට සහභාගවිය යුතු අතර කිසිම පෞද්ගලික හේතුවක් නිසා යෝකාශ්වමීන් පෙටවීම නොකළයිතු. ඒ ඒ අදාලදිනයන් හි භාවනාකෘ්‍යය ඉවරවන තුරුම සියළුම යෝගාවචරීන් සිල් ඇඳුමින් සැරසී සිටිය යුතු බව සීපත් කරගන්න. මෙහිදදී පින්නත් ඇතු සීපත් කරගන්න මේ අපට භාවිතා කරන්නට ලබාදී ඇති එම බෞතික සම්පත් තාමත්ම සූක්ෂම විදිහට අර පරිස්සමින් පරිහරණය කළ යුතු බවසහිපත් කර ගන්. විශේෂයම ජලය විදුලිය උපරිමාකාරයෙන් අර පරිසම් කළ යුතු බවසහිපත් කර ගණන්. වැසිකිලි කැසිකිලි ආදී ඒ පවිත්‍ර කරන කටයුතු දම්මානුදම්ම ප්‍රතිපදාවේම කොටසක් ලෙස සිතා. එ සියලුමු කටයතු සුදුසු පරිදි සිදු කරන්න. මෙහිදී මම විශේෂයෙන්ම දැකල තිබෙනවා යෝගාශ්‍රමයට ආ අවස්ථාවන්හිදී සමහර යෝගීන් බොහෝ විට මේ පිරිසිදු කිරීම් කෘදුතිහි නිරතනවන බව සිහිපත් කරගන්න තමාගේ දමානු දම්‍රතිපතා ධර්මතා වැඩීම කෙරෙහි. මේ සියලුම ධර්මතා ප්‍රත්‍ය වන බව සහිපත් කරගන්න. විශේෂයෙන් පින්වත් ඇත්තන් සිහිපත් කර ගත යුතු වෙනවා මෙම යෝගාශ්්‍රම බුහුමේදී කිසිදු මුදලක් ධනමය කටයුත්තකට හෝ CDඩ ගැනීමකට හෝ වෙනයම් කිසිමකාරණයට මෙම යෝගාශ්්‍රමය තුළදී මුදල් එකතු නොකරන බවසිහිපත් කර ගන්න. පින්වත් ඇත්තන්ට ඒයෝගාශ්්‍රමය යෝගීන් සඳහා ධානයක්දීමට අවශ්‍ය නම්. ඒ සඳහා ඉඩ සලසා ඇති බවද සිහිපත් කර ගන්න. පින්වත් ඇත්තන්ට ඒයෝගීන් සඳහා යම් දිනයක උදේවරුවග හෝවයවා මුළු දිනේමොහෝවේවා සම්පූර්ණ වැඩසටහනටම හෝවේවා දාානයක් තිිය හැකි නම් ඒ බව නිලධාරී මණඩලට දැනුම් දෙරින. එවිට ඒ අදාළ දත්ත ඒ අදාළ බලධාරයා විසින් සාටහන් කරගන්න ඇත් පින්නත් ඇත්තොනි මෙසේ අප යෝගාවචරයන් සඳහා සුදුසු පරිදි කොතෙක් උපදෙස්තුන්නත් සමහර අමස්ථාවලදී එය අභිභවා යෝගාශමය ඇතුළදී නොයෙක් සිදුවීම් සිදුවී ඇති බවට වාර්තා ලැබී තිබෙන. පසුගිය දිනයන් තුළ මට දර්ශනය වුණු විනය විරෝධී යම් කටයුත්තක් ඇත්ද ඒ මාමය අවස්ථාවද සසිහිපත් කරනවා පින්වත් ඇත්තන්ගේ අනාගත ධර්මතාවබෝධය පිණිස සිහිපත් කරගන්න මා යෝගාශ්‍රමයට ඇතුළුන මොහොතේදී. ඒ ඔබලාගේ පහවාන් ඇත සෙරෙප්පු කිසිම ආකාරකට පිවලට තිබුණ නෑ. එක් නිසා ඒ පහවාන් ස්ථාමත්ම පිළිවලට තියන්න. එ පිඩිවල තුළ තිබෙන්නේ තමාගේ සමාධී බවත් ශික්‍ෂණය බවත් වනේ බවත් ධර්මය බවත් නිවන මේ මොහොතේදී අත් විලිය හැකි බවත් බව සිහිපත් කරගන්න. අද දිනය තුළදී ඒ නමිතාකාරී ස්තාමත්ම පිළිවලට ඒ පහවාහන් ගලවා තබන්. අන්න වූ දර්ශනය තමයි. රාත්‍රි කාලයේදී පරිගණකයඇ සුරු කරගෙන ඒ දහන් දේශනයක් ස්්‍රෝණය කරන අවස්ථාවේදී නුසුදුසු ආකාරයකට ඒ ධර්ම මණ්ඩ අපය හරහා යම්කිනෙක් ගමන් කළ ඒ ඇඳුම සුදුසු නැහැ එක නිසා යවන් ආකාරය සිද්දීන් මීට පස්සේ සිදු නුවන්නට වග බලාගත යුතු වෙනවා. ොකද නිිය කේනෙ එක සියයට සීයක් මතිබයයුතු වෙනවා ඔබ මීට පස්සේ ඒ තමන්ගේ පිරිසුදු කිරීම මූන සෝදන්න ආදී ඇග සෝදන්න ආදිය යනකොට ඒ අවශ්‍ය වන්නා සියලුම ඇඳුම් අවශ්‍ය ස්ථානයට රැගෙන අන්ඩ නැතමයෝ ඒ ධර්ම කටයුතු කරන අවස්ථාවදී ඒ හරහා අනවශ්‍ය ඇඳුමින් සැරසිලා ඒ අරා ගමන් නොකරන ලෙස තාමත්ම කකාණක දන්නන්වා සිටින. ශේෂම හිිපත් කරගන්නට ඕනි ඔය ධර්ම මණ්ඩක්ප යඇතුව සිදුවන සියලුම සිදුවී ඕ නෑම මොහොතක දර්ශනය කිරීම පහසුකම් අප සතුව ඇති බව සිහිපත් කරගන්න. එක නිසා මොනය මාකාරය කොහෝ විනය විඩෝදී කටයුත්තක් යෝ ගාශ්‍රීමය තුළදී සිදු නොවීමට වගබලා ගත යුතු බව තරයේ සිහිපත් කරගන්න. පින්ිවත්්‍යත් වනිඕවෙනය ධර්මය එකනකට ප්‍රත්‍ය වන බවසීපත් කරගන්න. එක නිසා මිට පසු තාමත්ම වින්‍යානුකූලව යෝගාශ්‍රමයේදී තමාගේ අධ්‍යාත්මික කටයුතු සිදුකරනමින් තාමත්ම කාරුණෙකව ඔබ සමගෙන් ඉල්ලා සිටිනෝ ඔබ සැමකට சම්මා සබදු சරனை